ಸಾದುಸಾದು ಸಾದು නಮಸ್ಕಾರವಿವ ಬುದುರವනටೆ ಸෙಮೆದಾ ಬುದುಹಿಮಿ ಸರනೆಯಮಿ නಮಸ್ಕಾರವಿವ ದಂಬ್ರವනೆಟೆ, සැමදා සදහම් සරනයමි නමස්කාරවිවා සංගරුවනෙටෙ සැමෙදා මහාසංග සරනයමි නමස්කාරවිීවා නුරුවනට සැමදතිසාරනසාරනයමි සාදුු සාදුුසාදුු ශරද්ධාවන්ත පන්නත්න. අපට මේ දහම් මග මැඩවින් පැවසු අපගේ ගුරු දේවත්තම පින්දත් ලොකස්වාමීින් වහන්සේට අප හැමදිනාගේම ගෞරුවාදරෙන මස්කාරේ වේවා සාදුු සාදුු සාදු පින්වත්නේ අදදින සද්ධර්ම වර්ෂා සදහම් දේශනාව සඳහනුගගහය දරන්නේ පින්වත් ආරෙම් සේනාරත්න මහත්මා ඇතුළු වගේ කුසුමාවතය ජයසුරයේ මහත්මිය ඇතුළු පවුලේ දෝදරුවන් විසින්. ඒ පින්උතුන්ගේ ප්‍රධා අරමුණණ වසයෙන් සඳහන් කරලා තිබෙනවා ආයම් සේනාරත්න මහත්මාගේ සහ කුසුමාවතය ජයිසූරයේ මහත්මේගේ පනස්වන බිවාහසංවත්සරය නිමිත්තෙන් ආසිර්වාද පතා තමයි මේ උතුම් සද්ධහරම දේශනාව පවත්වන්නේ. ඉතින් පින්වත්න ඇත්තෙන්ම ඔ හැමදිනාටම සතුටට පත්වන්න පුළුවන් ඉතාමත්ම අති දීර්ග සංසාර ගමන ඉපදමි මැරිමෙන් යන සත්ත්වයන් වසයෙන් අප හැමදිනාටම අපටත් තතාග තරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමත් සරණයන්න ලැබුණා. ඒ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සද්ධරමේ අපේ සවන්පත් සවන්වලට ඇසෙන්නට පටන් ගත්තා. එනිසා පිංවතුනි අපට තිවේරෙනවා බේ ජීවිතයේ මනුස්ස ජීවිතයේ තිබෙන දුරර්ලබ වටින්හාකම ගැන. එතකොට බේ තතාග තරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ කියල කියන්නේ ඉතාමත්ම කලාතුරකෙන් බේ ලෝකිට පහළු උත්තවමයන් වහන්සේ නමා. උන්වහන්සේ, ලෝකට පහලෝනය පෙන්වත්න බොහෝ ජනයාගේ හිත සුව පිණිස බොහෝ ජනයාගේ සැපි පිණිස උන්වහන්සේ මේ ලෝකෙට පහලෝනේ සියලු ලෝ වැසි සත්ත්වයන් කෙරේ අනුකම්පා පිණිස එතකොට ඒ බුදුරජාණන් වහන්සේ නොයේ ගුණයන්ගෙන් සමංවිතයි උන්වහන්සේ දසබල ඥානයන්ගෙන් සමංවිතව වැඩ සිටිය ගේ මුන්වහන්සේ පොරිසින්ද්‍රියෙන් ඥාණයන්ගෙන් සමංගිත වැඩ සිටිය. එවගේ මුන්වහන්සිේ විසාර්ධඥාණයන්ගෙන් සමංගිත වැඩි සිටිය. හැබැයි ඒ බුදුරජාණන් වහන්සේට තවත් කෙනෙක් සමාන කරන්න බැහැ සාමාන්‍යය මිනිසුන් හා සසඳන්න බැහැ භාග්‍යතුන් වහන්සේට උපමා කරන්න බැහැ. ඒ නිසා තවත් බුදුකිෙනෙකුට පමණක් සමානවන නිසා, තතාගත බුදුරජාණන් වහන්සේට වධාරනවා ඒ බුදුරජාණන් වහන්සලට පවසනවා අසම සමයි කියලා. ඉතින් ඒ අසම සමෝ තතාගත බුදුරජාණන් වහන්සේගේ අනුත්තරෝ පොරිසුදම්ම සාර්ථය කියන බුදුගුණේ සඳහන් වන අපි දැන් අහලතියනො භාගතුන් වහන්සේ අරහංගුණෙන් සමංවිතයි සම්මා සම්බුද්ධ ගුණින් සමංගතයි විද්‍යාචරණ සම්පන්න ගුණේෙන් සමවිත මේ විදිහට අපයහලතියෙන. අපි ඉතිපිසෝගාතාව කියලා නිතර වන්දනා කරන. ඉතින් පින්වත්න්නේ ඒ තතාගත බුදුරජාණන් වහන්සිගේ අනුත්තරෝ පොරිසදම්ම සාර්තයේ ගුණේ සඳහන් වන. ඉතාමත්ම වටිනා කියන බුද්ධ දේශනාවක් තමයි ම මේ පින්ගතුන්ට අද දේශනා කරනට බලාපොරොත්තුවන්නේ. පංගතුන්නේ මේ සෝත්‍ර දේශනාවේ නම තමයි ආලොවක කියේන සූත්‍රදේශනාව සූත්‍රයේ සඳහන් වෙන්න සංයුත්තනිකායේ පළවෙනි පොත්වහන්සේ යක්ක සංයුත්තේ. මේේ පින්නත් පිරිස සූත්‍රදේශනාව නිතරම සජ්්‍යහයනා කරන. ඒ තමයි පිරිත්පොත්වහන්ේ ගිත්තියෙනන බේ සූත්‍රයේ පසුබිම් කතාව තමයි ආලොවක කියේන යක්ෂේ හිටිය. ඒ ආලොවක කියන යක්ෂයා හිටිවී ආලව කියන නගරේ ඒකට අපි සිංහලයෙන් කියේනව අලවනුවර කියලා මේ අලවනුවරය පිංතුන ප්‍රාදීශය රජකෙනෙක්හෙටියා බේ රජ්ජරුවෝ බොහෝ සේනාවත් සමග මුවන් දඩමේ ගිය ඒ කාලෙ ව්‍යයායාම් කේඩාව සඳහා කියල මේ රජ්ජරුව ඇතුළ පිරිස පිරිවරාගෙන කොහෙදයන්නේ මුවන් දඩේමේ යන කැලේ පීරා ගෙන. එදකට පෙන්වත්න මේ රජතුමා දැම් බොහෝ පිරිවර පරිවාර සම්පත්යක් ඇතුව මේ මුවන්දඩමේ ගියා කැලයක් ඇතුළට දුනු ඒතලාරගෙන. එතකොට මේ රජතුමාට දකින්න ලැබුණා අමුව එක්ක. මේ මුවාව දැකල පින්වතුන රජතුමා පස්සෙෙන් පන්නාගෙන පන්නාගෙන ගිය. පන්සයෙන් පණාගෙන යනකොට අර පිරිසත් එක්ක හිටපු රජතුමා කදේ මේ පිරිසෙන් බෙන්ං වුණ මේ පිරිස බෙන්වුුණ මේ රජතුමා. එතුකට දැන් රජතුමා තනිවුණ. තනිවුනාට පස්සේ රජතුමාට හිතුුණ එකත් එකට මනම් බබන මේ කොහොම හරි මේ බවාාව දඩයන් කරගන්නවා. කොහොම හරි දඩයම් කරගන්නවා රජතුමා කොහමරි දඩයන් කරගන්න බවා පි. පි පසේ ලහ බඳන්න පටන් ගත්ත ලොහ බැඳ කළ ගිහිල්ල ගිහිල්ල පිගතුනේ කොහොමහරි රජතු රජ කෙනෙක් කියල කියන සාමාන්‍යයෙන් පසුබසින චරිතයක් නෙමින් එතකොට මේ රජතුමා කොහොමහරි මුවාව දඩයන් කර ගත්ත. දැන් මවාවත් දඩයන් කරගෙන මේ මවාගේ මස් කඳ කරේ ගහගෙන දැන් ඔන්න දැන් මේ රජතුමා එවා එනකොට පිංවතුන්නේ විශාල අතුපතර වෙහෙදුු විශාල නුගගහක් ටකින ලැබුණ. විශාල නුගගහක් සෙවනකට මේ රජතුමා පැමණුණ. පැමිණිල දැ රජතුමාට බොහෝ වෙහෙස මහන්සේ. තැන් කරකයාගන්න දෙ ඉට පස්සේ මුවගේ දඩයන් කරගෙන මුව කඳක් කියා බිමින් තියලා ඒ අතුපත්තර වෙහෙදුණු නුගසෙවනේ මේ රජතුමා කාන්සි වුණ මොකදුණ හාන්ස වනා තමයි බේ රජතුමාට නින්ද කියයා. ඊට පස පින්ගතුනි නැකටල බල ටිකවෙලාවකින් භයානක සද්ධයක් ඇතුව හිනාහ වෙලා එක්තරා කෙනෙ කතා කරා. යක්ෂය පෙනී සිටිය. මේ යක්ෂය දැන් මේ රජතුමාට පවසනවා මේ යම් කිසි කෙනෙක් මේ නුග්‍රර උක් සෙවනකට පැමිණියා නම් ඒෙනම් මට අයිතී කියලා. එතුකට මේ රජතුමා පැවසුවා යය මේ වෙලාවේ මට කරන්න දෙයක් නැහැ. මේ වෙලා නුබට පුළුවන්නම් මේ මුව දටේම ගන්න. මම ඔබට දෙන්නම් මාව මේකින් බේරල දෙන්නකෙව. ඊට පසේ මේ භයානක යක්ෂයා කියනවා බැහැ. මටෝනේ බිල්ලක් කියේනවා. එතකොට පින්හතුනි මේ රජතුමාකේ නව ඉබ යක්ෂේ, මම තමයි මේ ප්‍රාදේශයේ රජතුමා. ඒ නිසා මට අද අබෙහෙධානයේ දෙන්න. අබේධානී දුන්නට පස්සේ මම ඔබට හැමදාම මම පොරුන්දුුවෙනවා. ඔබට හැමදාම මම දින පතාම, ය මිනිස් බිල්ලක් එවන්නන් කියෙන මේ රජතුමා පොරොන්දවෙනවා. එදකට පින්වතුනි මේ දැන් කොහුමහරිමි රජතුමා අලවුයකුගේෙන් මෙිදුණ අලවයකුගේමිදිල ඊට පස්සේ තමන් ඇවිල්ල කියා සිටිනවා තමන්ගේ විශ්වාසවාන් තැමිතියකුට කියේනවා එම්බා පුරෝහිතේ මාට මේ මේ වගේ දෙයක් සිද්ධ වුණ ඇත්තෙන් මට මේ වගේ මම බිල්ලක්කවන්නන් කියලා පොරුන්දුනා. හිට පස මේකට උපක්‍රමයක් යොදන්න කිව. ඊට පස්ස මේ පුරෝහිතයක් කියනවා දේවයන් වහන්සිහිනම් අපි හිරගෙදර ඉන්න සියලුප හිරකාරයම් අපි නිදහස් කරු නිදහස් කරනවා කියලා කිරිබතක් කරගෙන කිරිබතා කරගෙන යව් නුගරුක්ෂවට එතකට ජතුමා එකට කැමිතුුණ. ඔහ මොහොම පින්ගුතුනි කාලයක් ගියා. කාලයක් ගියා එතකොට මේ හිරයි වෙළංගුවේ හිට පුෂියලු පිරිසන ඉවරවෙලා ගිය. ඊට පසෙද රජතුමාට කියනවා පුරෝහිත ඇැවිදිින් දේවයන් වහන්සේ හිරගෙදර සිටපු පිරිසිවරයි. ඊට පස පින්ගුතුනි රජතුමා දැම් මේ හිරේට ගන්න කට්ටියමුකොද වටිනා වස්තු සම්පත් හැම හැමතෙනම දාන්න ගත්තා. දානකොට කිසි කෙනෙක් දැන් මේ බයෙන් ගන්න නැහැ මේ කිසි දෙයක් ගන්න නැහැපංවතුනි. එතකොට ඔහොම යනකොට කාලයක් ඇත්්දේ වයසකයි ටිකක් යවන්න ගත්තා. වයසක ඇත්තෝ යවන්න ගත්තා මේ බයානක යක්ෂයාගේ නුගරුක් සෙවනයට. ආලෝක යක්ෂයාගේ නුගරුක්ෂව වනට. ඊට පස්සේ ඒ වයසගම්මල තාතල මොකද කරේ ගම් නියම් ගම් අතහැරල යන්න ගියා. ඊට පස්ස පෙන්නතුනේ බේ රජතුමා කියනවා එහෙෙනම් අපි මොකද කරන්නේ අපි පුංචි ළමයි ගමු ඊට පස්සේ පින්ගතුනි බි කිරිදරුවන්ම ගමු. ඊට පස්සේ කිරිදරුවන් අද වඩාගෙන් හිට ප අම්මල තාත්තලා ගම් නියම්ගම් අත හැරල ගිය. දැන් හරිම පුතුමයිපින් උතුන පුරෝහි තැවිදින් කියනවා දේවයන් වහන්ස කිසි කෙනෙක් නැහැ යවන්න දැන් කිසි කෙනෙක් නැහැ යවන්න. අදේ දේවයන් වහන්ස කිසි කෙනෙක් නැහැ යවන්න කියන. ඉට පස්සේ රජතුමා කියනවා බේ පලාතන මරාජ්‍යය පවතින බම මේකේ රැකෙන් නොවනේ. එහනම් අපගේ මාගේ ඒ පුංචි පුත්කුමාරයාව අපි මේ අලව් යකුගාව ටෙයවම කරන්න දෙයක් නැහැකිවව දැන්. ඊට පස්සේ පිවතුනි දැන් මේ විදිහට අවුරුදු දොළහ ගතවෙලාගේන අවුරුදු දොළහා එතකොටට එදාඒ තතාග තරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ මහා කරුණා සමාපත්්‍යයට සමවැදිල බලනව. සමවැදිල බලනකොට පින්හතුනේ දකින්නේ මේ අලව් කුමරුව. අලව් කුමරු හත් ආලොවක කුමාරය. හත්ත ආලෝක කුමාරයට තම දකිනම චෝටි කුමාරය. මේ පුංචි කුමාරයාට අනාගාමී පලේට පත්වීමේ පිනතිබුණ. අනාගාමී පලේට පත්වෙන්න. එතකට පින්ගතුනි දැන් තතාග තරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ අලවනුවරට වැඩම කරා. ආලෝක යක්ෂයාගේ බවනට වැඩියහ. ඒ බෞනට වටිනකොට බවනය ආලෝක යක්ෂයා හිටිය නැහැ. ගද්‍රභ කියන, දොරටු පාලක ඇතමයි හිටියේ ගද්‍රභ කියන දොරටු පාලගෙන් ගහනවා භාගිතුන් වහන්සේ ගද්‍රබ දු්බට අපහසුවක් නැත්නම් මට අද දවස පමණක් මේ යලාවයක්කුගේ විබාණි දෙන්න පුළුවන්ද. එදකට පංගතුනි ගද්‍රභ කියනවා ශ්‍රමණයන් වහන්ස හිතන්න්නුවත් එපා ඔබවහන්සේ. ශ්‍රමණයන් වහන්ස හිතන්නුවත් එපා බේ දරුණුව යක්ෂේෙක් මේ ආලෝක කියන්නේ දරුණු කෙනෙක්. මේ යාලෝක යක්ෂයා යම් කෙනෙකුගේ පුරුෂෙවෝකෙ හත් හදවති අතින් ඇල්ලුවොත් ඔහු උමුතු වෙනවා. බයානක යක්ෂේ. පාාවලින් අල්ලල ගඟෙන් විසි කරන්න පුළුවන් තරම් ශක්තියක්තිේෙනවා. ඊට පස්සේ තතාගත බුදුරජාණන් වහන්සේ වධාරනවා ගද්‍රභ කිසිම ප්‍රශ්නයක් නැහැ. මට අද මේ අලව් භවනේ වැඩඉන්නට අවසර දෙන්න. පිංහතුනි අනේ ගද්‍රභ බුදුරජාණන් වහන්සට එහෙම කියලා ඊට පස්සේ බුදුරජාණන් වහන්ස අලව් යකුගේ බවනට වැඩම කර. අලව් බවනට වැඩම කරලා භාගතුන්හන්සේ ඒ ආසනේ වැඩයින්නවා. එතුකට පිංහතුනේ සාතාගිරි හේමවත යක්ෂයන් යම් රැස්වීමකට යද්දි දකිනුවම භාග්‍යතුරන් වහන්සේ වැඩේ ඉන්නවා. ඊට පස්සේ දැන් සාතාගෙරි හෙමවත යක්ෂයන්ගිහිල්ලත් ආලවක යක්ෂයාට පැවසවා ආන් බුදුරජාණන් වහන්සේ වැඩඉන්නවා. ගද්‍රභ කියන කෙනත් දොරටු පාලකයත් භාග්‍යතුන් වහන්සේ වැඩින්නෝ බව පැවසවා. ඊට පසෙ පිගුතුනි ආලොවක යක්ෂට හුන්දටමකන් තිකයා. මහා බයානක ඊට පස්සේ මේ මනෝසේලා කේන් තිහාරගෙන මේ මහා බයානක සුලං හමන්න පටන් ගත්තෙවා. ඒ වගේම පාගතුන් වහන්ස කිසිම සවුර කොනක්වත් සෙල වුනේ නැහැ. ඊට පස්ස ජලයෙන් යට කරන්නන් කියලා විශාල ජලකඳන්යවන්න ගත්තා කිසිම දෙයක් වනේ නැහැ. ඊට පස්ස පින්ගතුනේ මේ ආලෝක යක්ෂ අවුද්ධවරුසා වස්සවන්න පටන් ගත්තා. ඒත් පංගතුන කිසිම භාග්‍යතුන් වහන්සේ ගාව කිසිම දෙයක්. මේ භාග්‍යතුන් වහන්සේ විසරහ හරියට මේ මල්පෙති වැටින වහසේ භාගතුන් වහන්සේ සරහ වැටුණේ. උන්වහන්සේට කිසිම කර්දරයක් ඇැතිවුණේ නැහ. ඊට පස්සේ මේ ගද්‍ර මේ ආලෝක යක්ෂ උනුවලු වරුසා වස්සවන්න ගත්තා. ඒත් මේ සුදුහඳුම් වැටෙන් නාසේ සුදුහදුංකුඩු වැටෙන්නාසේ උනුහල් වැටනේ ඉඳෙන් පින්වත්න බේ වගේ ඩොයේ බාධ නොයේ කිරිහැර බේ ආලෝක යක්ෂයා අපගේ තතාගත බුදුරජාණන් වහන්සට කරා ඊට පස්සේ පින්වතුන මේ ආලෝක යක්ෂයාගේ තිබෙන දුස්සාවඋදේ කෙලෙක මේකනු පහර ගැහුවා මේ පහර ගැහුව ෑන පිගතුනි දස සහස්සයේ ලෝක ධාතුවටම මේක දැනෙනවා. අවුරුදු ගාන කවුරුදු දොලහක් වහින නෑකනෝ මේක හරියට මුහුදකට වැටුුණුත්තේය ජලය හිඳිලයනවා ඉතින් පිංගතුනි එච්චර කර්දර හරිහැර කරා අනේ අපේ තතාගත බුදුරජාණන් වහන්සේට ඉතින් පංවතුනි මේ ආලවක යක්ෂයා දැන් කල්පනා කර ආලෝක යක්ක්ෂයා දැන් කොච්චර බාදා කරත් කරදර කරත් අපේ ශාස්තෘන් වහන්සේ අභිබානව නිර්භීතෝ වැට ඉන්නවා සිංහරාජයකුසේ. එදකොට මේ ආලෝක යක්ෂයාගේ හරියට දළ ගලෝපු දළගලවාදාපු නාගේකුසේ තේජස රහිත වුණ තේජස් නැතුව ගිය. ඉතිෙන් පින්ගතුනි ආලෝක යක්ෂයට හිතුුණා, බේ ශ්‍රමණ ගෞතමයන් වහන්සේ ඒ කාන්තේම මේ කරන්නේ මෛත්‍රයේ නිසා මෛත්‍රයේ නිසා තමයි මේ කරන්නේ මම මෛත නැති කරන්න මේ කරන්න ඕන එක ලාලෝක යක්ෂයා මේ විදිට කටයුතු කර ඊට පස්සේ ආලෝකයක්ෂයා කියනවා එම්බා ශ්‍රමණය නෙක්කම සමනාති ශ්‍රමණය එළියට එනවා ඊට පස්සේ අනේ පින්ගතුනිේ තයේ තතාග තරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ සාදා උසෝති භගවා නික්හමි හොදයි ආයිස්මුතුනයේ කියලා භාගතුන් වහන්සේ එළියට වැඩම කර. ඊට පස්සේ ආයි මේ ආලෝකයක්ෂයක් කියනවා පවිස සමනාති ශ්‍රමණයන් වහන්සේ ඇතුළට යනවා. ඊට පස්සේ භාගතුන් වහන්සේ. සාදා උසෝති භගවා පාවිසි පතාගත බුදුරජාන් වහන්සේ ආයිමත්ත ඇතුළට වැඩිය ඊට පසේ පිගතුනි ආයි දෙවිනිවතාවට ආලෝකයක්ෂයක් කියනවා දුතියම්පිකෝ ආලොවකෝ යක්කෝ භගවන්තන්ඒ තදහෝජයි දෙවිනිවතාවටත් ආලෝක යක්ෂයක් කියනවා භාග්‍යතුන් වහන්සේ ශ්‍රමණයන් වහන්සේ නික්කම සමනාති ශ්‍රමණයන් වහන්ස එලියට එනවා සාධහවසෝති භගවා පාවිසි. භාගතුන් වහන් හොඳයියා යිස්මුතුනේ කියලා භාගිතුන් වහන්සේ ආ ගැතුනට වැටිය. ඔය වගේ තතියම්පිකෝ ආලෝකෝයක්කෝ භගවන්තන්ඒ තදෝච. තුංගනිවතාවටත් පැවසවා. ඊට පස්සේ චතුත්තම්පිකෝ ආලෝකෝයක්කෝ භගවන්තන්ගේ තදෝච. ඔන්න දැන් හතරවෙනිවතාවටත් පවසනවා නික්කම සමනාති ශ්‍රමණයන් වහන්සේ එලියටෙනවා. ඊට පස්සෙ පින්ගතුනි සියල්ල දන්නාසිියල්ල දක්නා නිර්බීත වූ අපගේ ශාස්තෘන් වහන්සේ නක්වා හන්තං ආවුසෝ නික්ක මිස්සාමී ආශමුතුන මමෙලියටයන්නේ නැහැ. යන්තේ කරණී යන්තන්කරෝ හිතේ ඔබට පොළුවන් දෙයක් තේරවා නම් කරන්න හැබැ මමලියටයන්නේ නැහැ. ඉට පස්ස ආලෝක යක්ෂා කියේනව ප්ඥහන්තන් සංස් න්තන් සමන පුච්චිස්සාමී ශ්‍රමණය දැන්මං ඔබෙන් ප්‍රශ්නහනවා සචේමේන බෙහ කැරිස්සසේ හැබැයි උත්තර දුන්නේනිෙන්නේ නැත්නම් චිත්තංවාතයේ කිපිස්සාමී ලුබේ හිත වික්‍ෂිප්ත කරලදානවා සිත වෙනස් කරලදානවා හදියංවාතයේ පාලිස්සාමී ඔබ ශ්‍රමණයන් වහන්සේගේ හදවත පළාදානවා දේසවා ගහෙත්වා පාරගංගායකි විිස්සායි පාදයන්ගෙන් අල්ලල එලියට වීසි කරනවා කියලබී යක්ෂයා දැන් කියනවා කොහොමුද පිංහතුනි බුදුෙනෙක් නිසා බුදු කෙනෙක් නිසා එඩිතරෝ වැඩි හිටිය අපිට එහෙ ඔයෝගගේ දෙයක් පවසන දෙයක් නෑ අපිටවැකි දෙයක් පවසන් දෙයන්න අපිට නිකන් හඩක් ඇැහුනත් ඇති ඉදි පිංහතුනි බේ බුදුරජාණන් වහන්සේ වතාරන් නක්වා හන්තං අවුසු පස්සාමි, සදේවකයේ ලෝකේ සමාරකයේ සබ්‍රක්මකේ සස්සමන බ්‍රාක්්මණයා පජාය, සදේව මනුස්සාය, යෝමයේ චිත්තංවා කිපෙයේ, හදයන්වා පාලේය, පාදේශවා ගහෙත්ව පාර්ගංග කිපේ අපිචත්තං අවුසු පුච්ච අදාකංක සිති. අවශමුතුන, දෙවියන් සහිත මරුන් සහිත බබුන් සහිත බේ ලෝකෙ කිසිම කිසි කෙනෙක් නැහැ. මගේ හිත කළඹවන්න පුළුවන්. පාදයන්ගෙන් අල්ලල ගෙන් එතරට විසිකරන්න පුළුවන් කිසි කෙනෙක් නැහැ. මම දකින්නේ නැහැ. ඊට පස්ස පින්වත්න. ඊට පසේ තතාගත බුදුරජාණන් වහන්සේ හනවා. එහෙනම්. ම ඔබගගේ ප්‍රශ්න අහනවා කියවා. අපි චත්වන් අවස පුච්චයදාකංක සිති. ඔබ කැමති ප්‍රශ්නයක් කහරන්නගේන බුදුරජාන් ආලෝක යක්ෂයක් පින්ගතුන මේ ප්‍රශ්න අහගත්තේ තමන්ගේ දෙමවුපියන්ගෙන් කාස්සප බුද්ධ සාාසන. අතකෝ ආලෝකෝ යක් වෝ භගවන්තන් ගාතා යජ්‍යවාාසී වග්‍යතුරණහසි තා මිහිරිලෙසට මේ ආලෝක යක්ෂගේ අහනු ප්‍රශ්නය. කින් සූද විත්තම් පුරිසාස්ත සෙට්ටම් මනුස්යාට තියෙන ශ්‍රේෂ්ඨ වස්තෝ කුමක්ද. කින්සු සුචින් නෝ සුකමා වහති මේ කුමක් පුරුදු කිරීමෙන්ද සැප ලැබෙන්නේ. කින්සු හවේ සාධතරන් රසානම්. ඒ මෙලොව ඇති ඇති රසයන් අතරෙන් වඩාත්ම රසය කුමක් ද. කතන් ජීවින් ජීවිතමාහු සෙට්ටන්ති. කොයි අවරෙන් ජීවත්වීම ද ශරේෂ්ඨ ජීවිතයක් වන්නේ කලහනු. ංඟතු මේ සියලුදේ සියල්ල දක් නාසිියල්ල දන්නා තතාග තරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ වදාාරනවා සද්දීද විත්තම් පරිසස්ස සෙට්ටම් මනුස්යාට මනුස්්‍යයා සතු ශ්‍රේෂ්ඨම දේ තමයි මොකදද ස්්‍රද්ධාව ශ්‍රද්ධාව කෙළ කියන්නේ තතාගත බුදුරජාණන් වහන්සේ ගෞවබෝධය අදාගන්නේ එක. උන්වහන්සේගේ අවබහෝදේ අදාගන්න එක ශ්‍රදධාව ඒක පිළිගන්න එක ඒ සැකකරන්නේ නැහැ කවදාව. කවදාවත් මේ බුද්ධ දේශනාව සැක කරන්නේ නැහැ ශ්‍රද්ධාවතියන කෙනෙ. ඉද පස්සේ පිවතුනි කින්සු සුචින්නෝ සුකමා වහති බුදුරජාණන් වහන්සේ වධාරන දම්මෝ සොචින්ෝ සුකමා වහති ධර්මය පුරුදු කරන කෙනෙකුට තමයි සැප ලැබෙන්නේ. ඔවුන් හෙන අපි යම් සැපයක් බලාපොරොත්තු වෙනවනම්. ම් පිංගුතුනනි ධර්මීමම පුෘරදු කරන්න වෙනවා. ඊට පස පංගුතුනි බේආලෝක යක්ෂයහනෝ කින්සු හවේ සාධතරන් රසානම්, රසයන් අතර වඩාත්ම බිහිරිම රසයකුමත්ද බුදුරජාන් වහන්සේ වදාලා. සච්චන් හවේ සාධතරන් රසානම්. ඒ කාන්තේම බේ රසයන් අතර වඩාත්ම රසේවන්නේ බිහිරිම රසේවන්නේ සත්්‍යය. බලන්න කොචර වටිනාද සච්ච නාම කියලකේනු අප බුදුරජාණන් වහන්සේට උන් වහන්සේගේ ජීවිතය පුරාවටම පින්වතුන බෝසත් අවදේදිත් මේ අසත්්‍යයක් නම් පවසල නැහැ අවදාව ඒක සත්‍යයක්මයි. ඉ යාලෝකයක්ෂේ අහනුව කතාන් ජීවින් ජීවිත මහු සෙට්ට ශ්‍රේෂ්ට ජීවිතය කියල කෑඩ කුමක් දෙකේලා බුදුරජාණන් වහන්සේ වදානවා පඤ්ඥාජීවිෙන් ජීවිතමාහු සෙට්ටම්. ප්‍රඥාවයෙන් යුක්තව ගෙවාදමන ජීවිතය තමයි වන්නේ. ඉට පස පිහුතුනේ ආලෝක යක්ෂහනවා කතන්සු තරති යෝගන්. කතන්සු තරනති යන්නවන් කතන්සු දුක්කන් අච්චේත කතන්සු පරිසුද්ජති. උ දැන් අහනවා කතන්සු තරති යෝගන්. ඕගේ කෙළ කනුමකදද ඕගේ කෙල කියන්නේ මේ සංසාරේ සැඩ පහරට හතරත්තිය න සංසාරයත් අපි අදගෙන යන කාමෝග්, භවෝග්, දිට්ටියෝග, අවිද්‍යාවෝග. මෙන මේව පින්හතුන කර්මීයට අනුවය සකස් වන්නේ. කතන්සු තරතියන්නවන් බ ඕගේ තරණය කරන්නේ කොහොමති කියලානෝ. අන්නවන් කියලකන් සයුර තරණය කරන්නේ කිසිේද කියලා. ඉතින් පින්හතුන කතන්සු දුක්කන් අච්චේතිී. දුක්ක ඉක්මහා යන්න කිසිේද කතන්සු පරිසුද්ජති පිරිසුඳුවන්නේ කොහොමද. ඉතින් පිසුති කතන්සු තරති යෝගං ඕගෙන් එතරවන්න නම් සද්ධාය තරති යෝගං අප මාදීන් අන්නවන් විරේන දුක්කන් අච්චේති පඥ්ඥාය පරිසුද්ජති සද්ධාය තරති යෝගන් එහනම් මේ ඕගේ තරණය කරන්න තිබෙන්නේ ස්්‍රද්ධාවෙන් මිසක් වෙන කිසි දෙහෙකින්නේෙම ශ්‍රද්ධාවෙන්මයි මේක තියෙන්න කරන්න. ඊට පස්සේ අප මාදීෙන් අන්නවන් මේ සංසාරෙන් ඉතරවින තියෙන්නේ අප්‍රමාදයෙන්. මේ සියලු සත්ත්වයන් අතරින් පාසටහන තිබෙනවා විසාලතම පාදේ තමයි ඇතාගේ පාසතහනි ඒක තමයි ඒක වගේකිව්වා මේ ධර්මය යම් කිසි කෙනෙක් අප්‍රමාදයකයනු වචනයට කැටිකරන්න පුළුව. නිසාපින විරියන් දුක්ක අච්චේති බේ දුක ඉක්මවා යන්න තියෙන්නේ වීරෙන්. වීරයේ තමයි පංගතුනේ නෝපන් නකුසල් ලෝපදවීමට වීරේ කරන්න ඕනේ ඊට පස් උපාන් නකුසල් ප්‍රහණය කිරීමට වීරය කරන්න ඕනේ නෝපන් කුසල් දහම ඉපදවීමට වීරේ කරන්න ඕන උපන් කුසල් දහම් වැඩිදියුණු කිරීමට බියරය කරන්න ඕනි කැපවීම නිසා තමයි ප්‍රතිඵලේ තියෙන්නේ. පඥ්ඥාය පරිසුද්ජති පිරිසඳුවන්නේ කොහොමති කෙල්හනු. ඉතින් පංගතුන මේ ප්‍රඥ ප්‍රඥාවෙන් තමයි යම් කිසිකෙන පිරිසිදුවන්නේ පඥ පඥ්ඥාය පරිසුද්ධති. ඊට පස්සේ මේ ආලෝකයක්ෂේ හනවක් කතන්සු ලබතේ ප්ඥං කතන්සු වින්දතේ දනම් කතාන්සු කිහිත්තම් පප්පෝති කතම්මිත්තා නිගන්තති අස්මාලෝකා පරන් ලෝකං කතාම්පෙච්චන සෝචතිී එද කතන්සු ලබදේ ප්ඥාම් ප්‍රඥාව ලබන්නේ කොහොමද ධනේ හොයන්න කොහොමද කීර්තියට පත්වන්නේ කොහොමද යහළුවන් ඇති කරගන්න කොහොමද මේ අස්මාලෝකා පරන්න ලෝකං බ ලෝකෙන් වෙන ලෝකෙකට යද්දී කතාම් පෙච්චන සෝචති සෝක නොකරන්නේ කොහොමද බලන්න පිගුතුන තතාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ වදාාරනවා සද්ධහානෝ අරහතන් දම්මන් නිබ්භාන පත්තියා සුස්සූසා ලබතයේ ප්ඥං අප මත්තුෝ විචක්කනෝ දැ බලන්නකු මිදීමස් කමන් හිටපුවාලෝක යක්ෂේ අහර දීවල්. අමා නිවනට පමුණුවන රහතන් වහන්සේලා පවසන ධර්මයයක්ේ ශ්‍රද්ධාවෙන් ශ්‍රවණය කරලා සුස්සූසා මනාකොට සවන්දී ඒ ධර්මය අහයිද අප මත්තු අප ප්‍රමාදය විචක්කනේ ලබතේ පඤ්ඥං මේ විදිට සලකනුකට තමයි පංගුතුන ප්‍රඥාව ලැබෙන්නේ. ආලෝක යක්ෂේ අහනවා කතන් සුවින්දතේ දනම් ධනයහම්භ කරන්නේ ගොහොමද කියලා. එට බස්ේ පින්ගුතුන මේත්තු. සියල්ල දන්නා සියල්ල දක්නා තතාගත බුදුරජාණන් වහන්සේ වදාරනෝ පතිරෝපකාරයේ දුොරවා උට්ටහතා බින්දතේ දනම්. අවස්ථානකෝලව නෝනින් කල්පනා කරන වීරයේ වන්ත කෙනාට තමයි මේ කරන්නතෙන්. ලෞකික ජීවිත් අපි ගත්තොත් ලෞකික ජීවිතයක් ගත්තොත් ලෝකෝතර ජීවිතයක් ගත්තොත් ඒ හැම කෙනාටම වීරේතිය නොෝනිින් වගකීමක් කරගෙන කටයුතු කර වීරීතිය නොයි. ඊට පස්සේ ආලෝකයක්ෂේ අහනවා කතන්සු කෙත්තෙන් පපපෝති කීර්තියට පත්වන්නේ කොහොමද කියලා. ඉට පස්සේ පින්ගුතුන බුදුරජාණන් වහන්සේ වදාලා සච්චන්කිෙත්තෙන් පපපෝති අන්න සත්්‍යේ වච්චන ප්‍රකාශ කෙරීමෙන් තමයි කීර්තියට පත්වන්නේ. එනිසා පිංගතනි කවුරු හරි අසත්්‍යය වචන බොරු කිය කියා නොේක් දෙවල් කියව්වත් ඒෙනා ප්‍රසිද්ධ වෙන්න පුළුවන් හැබැයි ඒක කවදා හරි අසත්්‍යයක් කියලා ඔප්පු ව හැබැයි පින්ගතන සත්‍යය වචන පවසලා කවදාවතය කෙනා බාහි ගැහි ගැහි නෙවන්නේ නැහැ. ඒ සත්‍යය විසිේ මෙයා රකිෙනවා සන්දිිට්ටිකයි ඒ සත්්‍යය එයා සත්‍යේ පවසුපු කෙනෙ හ ම් කීර්තියට පත්වන්නේ කොහොමද සත්‍ය වචන ප්‍රකාශ කෙරෙන්. එනිසා කතාම් මිත්තානි ගන්තති මේ ආලෝගයක් සයහනුව කතාම් මිත්තානි ගන්තති, යහළුවන් ඇති කරගන්නේ කොහොමද දදම් මිත්තානි ගන්තති. දැන් යහළුවන් ඇතිකරගන්නේ කොහොමද දන්දීනෙන්. ඔන්න දැන් දාන ආකාරතිබෙන ධානතියනො ධර්මදානය දෙන්න පුළුවන්. ඒවගේම ආමිසධානී දෙන්න පුළුවන්. මේ පින්වත් පිරිස විසින් අද බුදුරජාණන් වහන්සේගේ ඒවඋතුම් ශ්‍රීසත් ධර්මය ධර්මදාානයක් වසයෙන් දෙනවා ඒ ධධානයක් එදුකට මේ ලෝක ධනාතරින් අග්‍රමදානී තමයි බුදුරජාණන් වහන්සගේ ධර්මය දන්දීම ඒ අත මේ පිරිස කරනවා ඉතින් පින්නුතුන මේ දදාම් මිත්තානි ගන්තති යාළුව ඇති කරගන්න තිබෙන්නේ. බේ දානී දීමින් එනිසා හුද්දට දානි පුරුදු කරන්න. ආමිසදාානයක් දෙන්න ධර්මදානයක් දෙන්න. අස්මා ලෝකා පරන්න ලෝකං. බේ ලෝකෙන් වෙන ලෝකයකට යද්දී සෝක නොකරන්න කොහොමද. යස්සේතයේ චතුරෝ දම්මා සද්දස්ස ගරමේසිනෝ. ගෙහිගෙදර වාසය කරන කෙනා වෙන්න මේ කරුණු හතර කරන්න ඕනේ. සවේ පෙච්චන සෝචිතයා ස්තීරවසේම පරලෝදි සෝක කරන්නේ. සච්ඡාන් දහම තිතිජාකු ඒ තම සත්‍යයත් ධර්මයත් උත්සාහයතයාගය. භාගිතුන් වහන්සේ ඊට පස මිනිිම කරුණු පවසලා භාගතුන් වහන්සේ වදදාර. ඉංග අනයේ පි පුච්චසූ පුතුසමනා බ්‍රාහ්මනෝ පින්ව තාලවක ඔය ඉන්න තව ශ්‍රමණ බ්‍රාක්්මණුවරු ඒ අයගෙනු තහන්න මේ ප්‍රශ්න ගැන යදිසාච්ඡා දමාචාග කන්තයා බිහිියෝන විද්්‍යති සත්‍යයා ඉන්ද්‍රයේ දමනය ඇ තයාගැ විසීම කියන බේ දේවල් වලට වඩාව උතුම් තවත්දයක් තියෙනවාද කියල අහන්න කියල භාගතුන් වහන්ස වදාලා. එතුකොට පින්ගතුනි ආලෝකයක්ෂ භාගතුන් වහන්සේගේ උතුම් ධර්මය අවබෝධ කරලා. යම් ධර්මයකට පැමුණනා මේ ආලෝක යක්ෂයා ඒ තමයි සෝතාපන්න පල්ලට පත්ව වනාා ස්තීර වසයෙන්ම. එහි නම් වන්න කෙනෙක් සරණක් කියන්නේ නැහැ. ඊට පස්සේ වෙන කෙනෙකුගේ පිහිටා බලාපොරොත්තුවෙෙ නැහැ. ඒ කාන්තෙම භාග්‍යතුන් වහන්සේ සරණ ගිය කෙනෙ. ඉතින් භාග්‍යතුන් වහන්සේ මේ ආලෝක යක්ෂයක් කියෙනවා කතන්නු දානි පුච්චෙයි යම් පුතු සම්මනා බ්‍රාහ්මණෝ. භාග්‍යතුන් වහන්ස මම දැන් වෙන ශ්‍රමණ බ්‍රාක්්මණින් සොයන්න මොකටද. සෝහං අජ්‍ය පජානාමි යෝවත්තෝ සම්පරායිකෝ මරණින් මත්තයේ ජීවිතීට උපකාරවෙන යම් යහපතක් ඇත්ද. මම ඒ සියලු දේම දැන ගත්තා. බලන්න කුච්චර සතුටකඇද්ද. කල්ප කාලා දැ මේ ආලෝක යක්ෂ කුච්චර කාලයක් මේ විදිට ප්‍රශ්නා හා කුච්චර දුක්විඳන්නඉන්නද. බලන් හරියටම බුදු කෙනෙකුගේ ධර්මය ඇසුනු නිසා මේ ආලෝකයක්ෂයා දමුනෙවුණ. ඉතිෙම යාලෝකයක්ෂා කෙනවා අත්තායවත මේ බුද්ධුව වාසයිලවිමාගම ඒ කාන්තේම භාග්‍යතුන් වහන්සේ මා කෙරෙහි තියෙන අනුකම්පාවෙන්මයි මේ අලවනුවර මගේ භවනට වැඩියේ. සෝහං අජ්‍ය පජානාමී යත්ත දින්නම් මහප්පලං. එනිසා මම අද දැනගත්තා කාටද යම පූජා කළොත් මහත්ඵල ලැබෙන්නේ. සූහං විචරිස්සාමී ගාමා ගාමම් පුරාපුරං අ මම අදපටන් ගම් නියම්ගම්පුරා ඇවිධයනවා. නමස්සමානු සම්බුද්ධං. භාගතුන් වහන්සට නමස්කාර කරමි. දම්මාස්ච සුදම්මතා ධර්මීටත් මහා සංගරත්නටත් නමස්කාර කරනවා කියලා මේ යාලෝක යක්ෂයක් කිය කියා යනෝ. එතකොට බලන්න පින්ගතුනි දැන් ඔවුන් තෙරුවන් සරණ ගිහා කොහොමද ආලෝක යක්ෂ භාගගත උන්හන්සේට ඩුඒ කවුද්ද වරුසා නබවීද වරුසාමවකරගෙනාව. දුස්රායුධයෙන් පවා පහර ගැව්වා. බලන්න ඒ භාගතුන් වහන්සගේ බහාකරුණාව කරුණාව තිබුණු නිසා මේ ආලෝකයක්ෂයා සෝතාපන්න පලයට පත්වනා. ගෙනිසා පිින්හතුනේ දැන් ඔන්න බෙරහට ඇහේගෙන එෙනවා. බෙරහට ඇහේගෙන එනවා මොකද හේ විසි හට හැදී හැදදී ගෙනෙනව මේ ආලෝක මේ රජතුමාගේ පුංච පුත් කුමාරයවාරගෙනෙනවා දැන් අලවනුවර අලවෝ යකුගාවට නොක ගහගාවට. ඊට පසේ පංගතුන ආලෝකජක්ෂයා ආලෝගයක්ක්ෂයා ළඟ ඉදදිම භාග්‍යතුන් වහන්සේත් ළඟ වැඩි ඉදීම ළඟ ඉද්දිම මේ හත් ආලෝක කුමාරයාව ගිහල්ලා මේ ආලෝ්‍යක්ෂයාට දෙන හෝදැ අතට ඉඩ පස්සේ මේ පුංච කුමාරයෝ භාග්‍යතුන් වහන්සේට මේ අලෝගයක්කු පූජා කරන අද පටමන් බිලි පූජා ගන්න නැහැ ඒ නිසා මේ ආලෝගමික කුමාරයට නම පටබැඳුනාා හත් ආලෝක අතින් අතටගේ කුමාහරය. ඉතින් පින්නතුනේ මේ හත් ආලෝක කියල කියන්නේ මේ අනාගාමී පළවිට පත් වෙන්න පින තිබ්බ පුත් කුමාරේ. පින්හතුනේ කල්ප මේ හත් ආලෝක කුමාරයකැන්නේ කල්ප ලක්‍ෂයක් පාර්මි ධර්ම පුරල තියෙනවා අගතනුතුරු ලබන්න උපාසක බවට පත්වන්නේ. පිංහතුන ඒ පින් පුරවාගිනාාපු හත්තාලෝක කුමාරය. එදාහා භාග්‍යතුන් වහන්සේ වැඩ සිටපු නිසා දිවිබේරුණ. දැන් ඉතින් පින්හතුනු උදේසනින්ම බින් ආලෝක ආලවක නගරේ පිඩ අලාවනුවරට භාග්‍යතුන් වහන්සේ පින්්ඩ පාති වැඩියා එක් තරා රුක්ෂෙවනක වැඩ සිටියා බොහෝ පිරිසක් එතනට වැඩ ආවා. ඇවිදින් එදා මේ රජ්ජරුවන්ගේ නිදහස ලැබූ නවවිදධ වර්සා පැවසූයේ ආලෝකයක්ෂයා පැවසූේ ගාතාවන් භාගතුන් වහන්සේ මේ අයට දහම් දෙසවා. ඒ මොහොතද පින්වතුනි අසූහාරදාහක් දෙනා මගඵල ලැබවා අසූහාරදාහක් දෙනා මග පැලෝ ලැබවා මේ ආලෝක හත්ත මේ අලාවයක්කුවිසින් අහපු ධර්මය හල බුදුරජාණ වහන්ේ පැවසු. ඉතින් පංගතුනි මේ හත්තාලොකු කුමාරය, බුදුරජාණන් වහන්සේ ඇතුළු සංගයා වහන්සේලා ඇසුරු කරමින් වැඩි කලක්ගේ නෑ ඒ හත්තාලොකු කුමාරය, නචිරිස්සේව අනාගාමි පලේ පතිත්තායි. අනාගාමී පලිට පත්වන. එනිසා පිංගතුනිි ඒ ආලු මේ හත්තාලෝකු කුමාරයා, චෝටි කුමාරය, බාගිතුන් වහන්සේගේ ධර්මේ හුද්දට බුද්ධ වචනය හුද්දට ගිෙනගත්ත. උපාසගොදුරු පන්සීයක් පිරිවරාගෙන මේ හත් ආලකු කුමාරයවාසය කරේ. ඉදි පිගතුනි තතාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ වධාරවා. ඒතදක්ගම් භික්කවේ මමසාාවකානං උපාසකානම් චතෝහෙ සංගාහිෙවත්තු හහි පරිසං සංගහන්තන්ති එකැන මේ මහනි සතර සංගහවස්තුයිෙන් පිරිසටට සංගහ කරන්නේ මාගේ ශ්‍රාව ගුපාසයන් අතරින් යදිදන් හත්තාලක මේ හත්තාලෝක කුමාරය. එතුකට මොනවාද පංගතන මේ සතර සංග හවස්තු කැන දානය ප්‍රියවච්චනය අර්ථචරය කැන උද උපකාර කරණ උපදේශකැන මේ දේව සාමානත්්‍යව එමේ දේවල්තම එතකට බලන්න තුන පොරිසදම්ම සාර්ථය ගුණෙන් යුතු මහා බලයකින් වැඩසිටිපු ඒ පරම පෝජනිියවූ සාාස්තෘන් වහන්සේ මේ සියරු දෙනාටම යහපත පිණිසු දහම් දෙසුයි. එතුකුට මේ ලෝකේ බුදුරජාණන් වහන්සේව සරණගියේ දෙවිවරු පමණක් නුවේ. බ්‍රක්්මවරු පමණක් නමේ මිනිසුම් පමණක් නොමේ භයානක සැඩ පරුස ආලෝක යක්ෂයෙන් පමා යකුන් පවා භාග්‍යතුන් වහන්සේ ගාව වැවිදින් දනුමටළ ගැහවා. එතකොට පංගතුනි ආයි ආයිමත් මේ දේශනාශ්‍රවනය කරන්න. ඔබේ ජීවිතයට ලැබුණු දොරල භවස්ථාවක් මේක. මේ දුරල්ල භවස්ථාවේ අපිට අභිමානයක් තියෙනවා උන්වහන්සේ, ඒ කාන්ති පිරිස් මැද සිංහනාද පැවැත්තුවා. උන්ඩහන්සට පිරිස් මැද සිංහනාද පවත්වන්න ආඩු භාවඇ තිබ්බා. සමහරත් දැන් භාග්‍යතුන් වහන්සේ බලන්න කිසිම භයතති ගැනීමක් තිබුනද උන්නහන්සේට භයතති ගැනීමක් කවදාවත් නැහ ඒ කාන්ති මනුත්තුරු පුරිස දවම සාරතියේ එඩිසා පිංහතනී බේ ආලෝක යක්සයක් භාගතුන් වහන්සේ සරණ ගියා අනේ ඒ තතාගත බුදුරජාණන් වහන්සේව සරණයන්න ලැබීම අපිට පුොුණ තරන් ලාභයක්ද දිවි හිමියෙන් සරණ යන්න උන්වහන්සේ ඒ භාගතුන් වහන්සේ හැර වෙන සරණක් ඇතිකරගන්න එපා ඒතංකෝ සරණං කේමං ඒතන් සරණ මුත්තමං අනේ බේතුන් සරණට පැමිණෙන මේ සරණ එකම පිහිට කරගන්න සියලු දකින් නිදහස්වන්නට නම් මේ සරණමයි තියෙන්නේ. එනිසා පංගතුනේ අපිට කුමක්දෝ වාසනාවට අනේ ඒ අතාගත බුදුරජාණන් වහන්සේත් සරණයන්න ලැබුණ. එවතුම් ධර්මය සරණයන්න ලැබුණ ඒතුම් මහා සංගරත්නය සරණයන ලැබුණ. ඔබ ආයියායි මේ දේශනා ශ්‍රවණය කරමින් ධර්මය ශ්‍රවණය කරමින් ඔබ හැමදිනාටමත් ගෞතුම සම්බුද්ධ ශාසනය තුළම ධර්ම අවබෝධය පිණසම මේ රැස්කරපු සියලු පර්ණ ධර්මයන් උපකාරයක්ම බේවා සාදු සාදු සාදම් ඉතින් පින්වත්න අද දින්න මේ සද්ධර්මවර්ෂා සදහම් දේශනාව සඳහා අනුග්‍රහය දරන්නේ ව තාරෙම් සේනාරත්න මහත්මා සහ කුසුමාවතය ජයිසූරයේ මහත්මිය ඇතුළු පවුලේ දූදරුවන් විසින්. ඉතිං ඒ අයිගේ ප්‍රධාන මාරුමුණ වසයෙන් සඳහන්කර ආරම් සේනාරත්න මහත්මාගේ ඒවගේම කුසුමාවතය ජයිසූරයේ මහත්මිය ගිත් පනස්වන විවාහ සංවත්සරේ නිමිතිකරගෙන තමයි අද මේ ධර්මදානය සිදුකරේ. ආසිර්වාද පතා ඉතින් පිංතුනි අප මේ සදධර්ම ශ්‍රවනය කෙරේම තුොලනුත් සද්ධර්ම දේශනා කරීම තුොලනුත් පේ රැස්කරගත්තාව සියලු පූර්ණ ධර්මයන්. අපි අනුමෝධංකරමු දෙදෙවුලොට අධිපතිපින්ව සක්දයවුදුන් සතුට සිත මේ පින් අනු මෝදංගෙත්වා. තිස්සටක් වූ සෙම්පති දෙවුරු මේ පින් අනු මෝදංගෙත්වා. විශේෂයෙන්ම මේ පිංහතුන්ට ධාර්මි කාරක්ෂෑාව රැකවාරණය සලසන යම්තාක් ෂ්ඨකාමී ෂ්ට දෙවතවුරු ඇත්නම්. ඉෂ්ටකාමීසිලු දෙවියෝ මේ පින සතුටින් අනුමෝදංමත්වා. විශේෂයෙන් අද දායකත්වය දරන ඒ ආරම් සේනාරත්න මහත්මාටත් කුසුමාවතේ ජෛසුරයේ මහත්මය ඇතුළ පවුලේසිලු දිනාටම දෙවරුන්ගේ ධාර්මික ආරක්ෂාව රැකවරණයම සලසත්වා දෙවවරුන්ට චතුරාර් සත්‍යය අවබෝධය පිණස. පින් උපකාරයක්ම බේවා කියල සාදු කියන සාදුසා ඒවගේ රැස්කර ගත්තාව සියලු පුුණ ධර්මයන් ආයම් සේනාරත්න මහත්මා නමිනුත් කුසුමාවතේ ජයිසුරයේ මහත්මය නමිනුත් අනන්ත සංසාරයේ පටන් මොහොත දක්වා ප පරලෝගේ සෙලු ඥාතීන්ට පි අනමෝදන් එත්වා අද ධර්මදාන දායකත්වය දැරු හැමදෙන නම. පරලෝගේ සිලු ඥාතේේ පින් අනුමෝදං එත්වා ඒ ඥාතින්ගේ පරලෝ ජීවිත සැපවත්වේවා සුවපත්වේවා වහ වහා සංසාරදුකින් නිදහස් වේවා. එවගේම රැස්කරගත්තාව සියලු පුුණඩු ධර්මයන් අපගේ ගුරුදේවත්තම පින්නත් ලොකුස්වාමින් වහන් සිට පින්න අනුමෝදං කරි මනුමෝදං එත්වා ගුරු දේවත්තම පින්නත් ලොකුසාමින් වහන්ේ ඇතුළු. මහමි වුණාවාසේ පින ස්වාමන් වහන්සසිල් ඇතුළු. ගෞතුම සම්බුද්ධ ශාසනයේ පිල්ිවෙත්පුරනැ පිනත් මහා සංගරත්නට මේ පිහන මෝදංගෙත්වා. නිදුක්ක නේරෝග සුවපත් සූසේම මේ ගෞතුම බුද්ධ ශාසනය තුළ ධර්මවබෝධයේ පිණිසම මේ පිණ උපකාර වේවා. සාදු සාදුසාදු එවගේ රැස්කරගත්තා සියල පුුණ ධර්මයන් ආරම් සේනාරත්න මහත්මාගේ සහ කුසුමාවතේ ජයසුරේ මහත්මේගේ ඒ දූ දරුවන්ටත් මේ පි අනුමෝදං කරම අනුමෝදං එත්වා ඥාති හැම සියලු දිනාටද මේ පි අනුමෝදන් එත්වා හැම දිනාම නිදුක්වේවා නීරෝගිවේවා සුවපත්වේවා. එවගේම අද ධර්මදානය දායකත්ය දරු පිින්තුන්ටත් ඒ පවුල්ල සිරු දිනාටමත් සහභාගව සියලු දිනාටමත් නිදුක් නීරෝගේ සූපත් භායමි ලැබේවා. උතුම් කලන මිතුර ඇසුර ලැබීම පිණිසත් සත්පුරුෂයන් වහන්සේ ලැසුරු කරමින් මේ ගෞතම බුද්ධ ශාසනය තුළම චතුරාර් සත්‍යවබෝධය පිණිස මේ පින් උපකාරයක්ම වේවා. සාදු සාධ සාධ. එවගේ රැස්කරගත්තාව සියලු පුුණ ධරමන් ශ්‍රද්ධා මාසික ධර්මදාන සාමාජිකඉන්ට සිලු දිනාටද මේ පිනුමෝදං එත්වා විශේෂෙන්ම පැවිද්‍යපේක්ෂක දූපතුන්ට මේ පිනුමෝදං එත්වා අනගරිකා මෑනිවරුන්ට මේ පිනුමෝදං එත්වා ශ්‍රද්ධා කාර මණ්ඩලේ සිල දිනාට මේ පිනවුන මෝදංග එත්වා ශ්‍රද්ධහ ධර්මාසික ධර්මදාන සාමාජික සෙලු දිනාට මේ පිනනමෝදං එත්වා. හැම දිනාටම නිදුක්ක නීරෝග සුවපත්ව. රදරයක් බාධාවක් කෙරය රැක්නොවී සු සේම මේ ගෞතම බුද්ධ ශාසනය තුළ චතුරාර් සත්‍ය අවබෝධය පිණසම මේ පි උපකාරවේවා සාදුසාධ අවසාන වසයෙන් අප රැස්කරගත් සියලු පුන්න ධර්මයන් විශේෂයේ මනුමෝදන් කරම ආරෙම් සේනාරත්න මහත්මාගතත් එවගේම කුසමාවතයේ ජයසුරයේ මහත්මියටත් මේ පි අනුමෝදං කරරි මනුමෝදන්වෙත්වා. ඒ සිරු දිනාටම නිදුක්ක නීරෝග සුවපත්වම කිසිදු කර්දරයක් බාධාවක් කිරේරයක් නොවී. උතුම් බුද්ධානුභාාවෙන් උතුම් දහමානුභාවිෙන් උතුම් සංඝානුභාාවෙන්. අප රැස්කරාවු ශීලු පුණ්ඥානු භාාවෙන්. ඒ සිලුදිනා ධීර්ගයස්ව ලබත්වා. සෝසේම තවත් මේ ධාකාරයෙන් පුුණු ධර්මෙන් රැස්කරගෙන මේ ගෝර භයංකාර සංසාරයෙන් එතරවීම පිණිසම මේ පින් උපකාරයක්ම බේවා සාදු 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 සියලු දෙනාටම තෙරුවන් සරණයි නමෝබුද්ධායි. මෙවැනි වටිනා ධර්මදේශ අශ්‍රවණය කිරීමට ශ්‍රතාටේලි YouTubeු චැනලය සබස්කරයි් කරන්න.